සින්නේ සිත උපනිතට බැඳුණු සිත අද සිනමා කතිකාවතුලින් කතා බහ කරන්නේ සත්‍යජිත් මාහිටපේ කියන සිනමා අධ්‍යක්ෂවරයාගේ ස්මරණ සමාප්ති කියන සිනමා කෘතිය. මේට අවුරුදු ගානකට කලින් මේ ගමේ හුඟාවක් කලබල තිබුණාලු නේද ඉස්කෝලේ හැමෝනි. අපෝයි වුණා. මේ ගම්වල හරියට කරදර තිබුණා. මේ සිනමා කෘතිය සුවිශේෂී වෙන්නේ එකක් මේක ටෙලි සිනමා කියන ශානරයට තමයි අයත් වෙන්නේ. ඒ කියන්නේ ටෙලි ආකෘතියකින් ඉදිරි මේ ගොඩාක් සිනමැටික් කියලා ගොඩක් අය කියන පෑන් ෂොට් එහෙම නැත්නම් අර උඩින් ගොඩක් මේවා කරලා තියෙන බොහොම ලොง ෂොට් එහෙම බොහොම ලස්සන ඒවට වඩා මේක තුල තියෙන බොහොම සමීප රූප එක මේක මම දකින එකම සිනමැටික් එයයි කියන සම්ප්‍රදායිකයේ තියෙන තබහේ තියෙන සිනම රූපය ඇවිල්ලා මේ චිත්‍රපටයේ ආරම්භයේ අපි දකින සිනමා රූපය පමණයි. හැබැයි මේක සුවිශේෂ වෙනා වෙනත් ආකාරයකට තමයි අපේ රටේ ඉතිහාසයේ බොහෝ යම් යම් සිදුවීම් තියෙන 48 53 71 77 83 88 89 2004 සහ 2009 මේවා යම් යම් විදිහකට ලංකාවේ ඉතිහාසයේ ඇතුලේ තීරණාත්මක විදිහට ඛණ්ඩනයන් ලකුණු කරපු අවුරුදු. ඒත් මේ ස්මරණ සමාප්ති කියන සිනමා කෘතියට පාදක වෙන්නේ 88 89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අරගලයත් එක්ක මතුවෙච්ච කාරණයක්. මේක එකක් මේක අද දක්වාම ඇදෙන කාරණයක්. මම එහෙම කියන්නේ මෙන්න මෙහෙම එකක්. කියන්නේ උදාහරණයක් අපි දන්නවා 56 කියන අවුරුද්ද ගත්තට පස්සේ 56 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙනවා. එතකොට මෙන්න මේකේ දැන් ඒක ඉතිහාසයේ රයිති දෙයක්. හැබැයි අද වෙච්චි අපි දකින්නවා ලංකාවේ වගකිය යුතු තැන්වල, සංස්ථාවල, ආයතනවල, රාජ්‍ය ආයතනවල තීන්දුව తీරන ගන්න තැන්වල, සීරු තැන්වල ඉන්නේ මේ 56 දරුවෝ. එතකොට ඒ නිසා 56 අර දිවිභාෂික සිංහල ඒකභාෂීය කිරීම සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම කියන කාරණය අපි අද සියලු ආයතනවල කඩාවැටීම් ආකල්ප වැඩ කරන එක ඇතුලේ දකින්නට මෙන්න මේ වගේම ස්මරණ සමාප්ති සිනමා කෘතිය තුලින් එදා වෙච්ච සංසිද්ධිය පාදක කරගෙන කියන්න යන කාරණය අපිට අදට මේ සමාජ ක්‍රමය තුල දකින්න පුළුවන්. මොකද ඒ කාලේ යම් විදිහට කුඩා දරුවන් හැටියට හිටපු විශේෂයෙන් අපි 80 දශකයේ ඉතලවල 90 දශකයේ මුල ආරම්භයේ පාරට බහැපු යලන්නිතාවේ සහතික කරපු අපේ પરම්පරාව ගත්තම මේකේ යම් කිසි සමාජ පැතිකඩ කැටියට පේනවා. මේ මෙවැනි අත්දැකීම් ලැබපු පිරිස් අද සමාජයේ මොකද කරන්නේ, මොනවද ඒගොල්ලන්ගේ ආකල්ප, කොහොමද මේ සමාජ සංස්කෘතික ඇතුලේ ඒගොල්ලන්ව ප්ලේස් වෙන්නේ කියන කාරණේ. මේකේ චිත්‍රපටයක් හැටියට යම් ආකාරයකට තියෙන්නේ මේ අර සාම්ප්‍රදායික ආඛ්‍යාන කලාවේ තියෙන මේ මුල් අදියරේම චිත්‍රපටි අපි දන්නවා සාමාන්‍යයෙන් කියනවා මේ ඒක චිත්‍රපටියක මුල් අවස්ථා මුල් විනාඩි කීපය තුළ චිත්‍රපටියේ සියලුම චරිත හඳුන්වා දෙන්න ඕනේ. ඒගොල්ලෝ කවුද, කොහෙද, මොනවද කරන්නේ, ඊට පස්සේ කූට ප්‍රාප්තියක් තියෙන්න ඕනේ, ඊට පස්සේ ඒකෙන් යම් කිසි නිගමනයකට එන්න අවසානයක් කරා යන්න ඕන වගේ සාම්ප්‍රදායික ආකෘතියක් තියෙනවා සිනමා කෘතිය වල. ඒක ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕන කියලා කිසිම නියමයක් නැහැ. ඉතින් අන්න ඒ ආකෘතිය යම් විදියකට ස්මරණ සමාප්ති සිනමා කෘතිය තුළ ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. මොකද සිනමා ආකෘතිය අපිට ටික දුරක් යනකම් කියන්න බෑ. දැන් අපි මුලින්ම දකින්නේ මේ ගමට එන වෛද්‍යවරයෙක් කියලා තේරෙන්නත් බොහොම පස්සේ. ඊට පස්සේ මේ රථය ටිකක් කන්දක් මුදුනේ බොහොම පටුමාවතක ඇවිල්ලා මෝටර රථය නතර වෙනවා. ඊට පස්සේ ඒකෙන් ආපු මිනිස්සයා බොහොම මේ කිසිදු ගාණක් නැහැ එක පැත්තකින් රථේ නතර වුණා කියලා යාවට සිරිනම් නරඹනවා. මෙන්න මේ වගේ තත්ත්වයකින් ඊට පස්සේ තල්ලුවක් කරගෙන මේ සාමාන්‍ය විදිහට මේක තල්ලු කරනකොට මේගොල්ලෝ කොහෙන්ද ආවේ, මොකක්ද උනේ, මොන වගේද කියලා එහෙම ඉගියද්දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයට එක පැත්තකින් පැරණි සිදුවීමක වර්තමාන ප්‍රක්ෂේපණයක්, අනිත් පැත්තෙන් සාම්ප්‍රදායික චිත්‍රපට කලාවෙන් වෙනස් වෙච්ච ආඛ්‍යානයක් තමයි මේක දකින්න තිබෙන. අන්න ඒ නිසායි අපි මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අද කතා කරමින් ඉන්නේ සත්‍යජිත් මාහිටපේ කියන සිනමා අධ්‍යක්ෂකවරයාගේ ස්මරණ සමාප්ති කියන චිත්‍රපටිය සම්බන්ධයෙන්. ඉතින් මම කිව්වා මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ කුඩා කාලේ දයාරත්න කියලා තමයි මුලදී හඳුන්වන්නේ මේ දරුවා. පුංචි කාලේ අත්දකින්නවා, ඒ කියන්නේ 88-89 පසුබිමේ මේගොල්ලන්ගේ මුළු පවුලම ඝාතනය කරනවා, ගෙදර ගිනි තියනවා. එතකොට අපිට එතනින් ඊට එහාට මේ දරුවා ඊට පස්සේ අපි දන්නේ නැහැ එයාගේ තරුණයෙක් වීම දක්වා වූ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ, කොහෙද කියලා. කොහොම නමුත් එයා ඊට පස්සේ වෛද්‍යවරයෙක් වෙලා මේ ගමට එනවා. ඉස්කෝලේ හැමිනේ සමහර විට දන්නවත් ඇති අර හතුරු සිංහ පවුල ගැන. අර කලබල කාලේදී පවුල පිටින්ම නැති වුණේ. නෝනා කොහොමද තන්නේ පවුල ගැන? මගේ යාළුවෙක් හිටියා මෙඩිකල් ෆැකල්ටි කේ දවස්වල. එයාට දුරින් නෑදෑය වෙනවා ওই පවුල. අනිත් එකේ දවස්වල පත්තරවලක් තිබුණානේ ওই විස්තරේ. ඔව්. ඔව් ඒ කාලේ පත්තරවල තිබුණා තමයි.
තන මේ ගමට එනකොට එයා අර පැරණි ගමේ තිබුණු සම්ප්‍රදායික කැපැත්තකින් කුල ප්‍රශ්න ග්‍රාමීය නොදියුණුකම් ගොඩාක් දේවල් සමාජ සංස්කෘතික තත්ත්වයන් ඇතුළ එයා නැවත මොකද වෛද්‍යවරයෙක් කියලා කියන්නේ යම් විදිහකට ග්‍රාමීය වශයෙන් මේ වරප්‍රසාද ලත් කෙනෙක්. ඒකට ඒ වැනි චරිතයකට ආදේශ වෙලා එයා නැවත ගමට එනකොට එයාට මුහුණ දෙන්න වෙන තත්ත්වයන් සහ එයා තමන්ගේ අතීත වේදනාවන් ඇතුළේ කොහොමද එයාට ප්ලේස් කරන්න කියන කාරණේ මේක ඉතාමත් සංකීර්ණව සාකච්ඡා වෙනවා. ඊළඟ කාරණේ තමයි අපි දන්න හැම වෙලාවෙම මේ අපි ට්‍රෝම එකක් කියනවා. කියන්නේ යම් කිසි දෙයක් දරා ගන්න බැරි වේදනාවක් දරා ගන්න බැරි යථාර්ථයකට අපි මුහුණ දුන්නහම ඒක බොහෝ කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ මේ సంతානයේ තැන්පත් වෙලා ඒක වේදනාව දෙනවා. ඒක මතු වෙනවා විටින් විට. ඒතකොට මෙන්න මේක කාරණෙත් මේ වෛද්‍යවරයාට පසු තමන් පුංචි කාලේ තමන්ට වෙච්ච මුහුණ දෙන්න වෙන කේදනීය තත්ත්වයේ ට්‍රෝම එකක් හැටියට දිගටම වැඩ කරනවා. ඒතකොට ඒ නිසා වෛද්‍යවරයෙක් වුණත් මෙයත් එක්තරා විදිහකට මේ ට්‍රෝම එකකින් පීඩා විඳින යම් මානසික රෝගී තත්ත්වකින් පීඩා විඳින කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. මේකේ දකින්න සුවිශේෂීම කාරණේ තමයි පරම්පරාවක් හැටියට ඒ කාලේ මෙවැනි අත්දැකීම් වලට ලක් වෙච්ච කට්ටිය අද අත්දැකීම් ඉන්න තත්ත්වය තමයි යම් විදිහකට මේ චිත්‍රපටියේ මම කියව ගන්න තන තියෙන්නේ. හේතුව තමයි දැන් උදාහරණයක් දෙන්නේ මේ පුද්ගලයාට කෙලින් තීන්දුවක් ගන්න බෑ. සමහර වෙලාවට ඒ කියන්නේ මම හරි කැමති එකක් තමයි මේ පුද්ගලයා ආදරය කරන්න පෙළඹෙන කාන්තාව වෙලා එයාට චිත්‍රපටියේ චාන්දනී සිනමරත්න තමයි රඟපාන්නේ. එයාට මෙඩිකල් කොලෙජ් එකේදී හම්බ වෙච්ච යාගේ යාළුවෙක්. හැබැයි ඒ විද්‍යාව වැන්දපුවා. පළවෙනි විවාහයෙන් අසාර්ථක විවාහයකින් දරුවෙකුත් එක්ක ඉන්නේ. ඒතකොට එයාත් එක්ක මෙයා ආදර සම්බන්ධය පවත්වන. අනිත් පැත්තෙන් මෙයාට පුංචි කාලේ අර උගන්වපු ස්හාමිනී ඉස්කෝලේ ගුරුතුමිය. එයා තමයි එයාට හැකියාවක් තිබුණා මේ දරුවගේ පවුල දරුවට ආරක්ෂාව දෙන්න රැකවරණය දෙන්න. එහෙම නොදී එයා දොර වහ ගන්නවා එදා. එහම එයාගේ පුංචි කාලේ. එතකොට මෙන්න මේ චරිත දෙක මේ ස්ත්‍රී චරිත දෙක ආශ්‍රයෙන් තමයි වර්තමානයේ මේ අපි අසංක සමරසේකර කියලා තමයි පස්සේ නම් කියන්නේ. මුලින් හිටපු දයාරත්න කියන චරිතේ නම වෙනස් කරගන්නවා අසංක කියලා. ගොඩක් අය එහෙමයි ඒ කාලේ යම් යම් අරුබුද වලට මුහුණ දෙන්න කට්ටිය පස්සේ කාලේ තමන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන් වෙනස් කරගෙන තියෙන සමාජයේ. ඉතින් ඒ නිසා මේකත් ඒ මට්ටමේ තියලා කියවන එක ඉතාම වැදගත්. කොහොම නමුත් මෙන්න මේ ස්ත්‍රී ඒ තනියම් තීන්දුව ගන්න තීරණ නොගෙන ස්ත්‍රීන්ගේ ඒ කියන්නේ තමන්ට වැඩිමහල් සහ තමන්ගේ සමකාලීන පවා ස්ත්‍රීන්ගේ අසුර ස්ත්‍රීන්ගේ මග පෙන්වීම ඒගොල්ලන්ගේ කරේ නැගලා ඒ කියන්නේ ඒගොල්ලන්ටගේ අතේ එල්ලීගෙන ඒගොල්ලන්ට වාරු වෙලා මේ නැගිටින්න උත්සාහ කරන චරිත. ඒතර මේක මම හොඳටම දකින්න මොකද අපි ඔය પરම්පරාවේ බොහෝ අය තමයි අක්කලාට ලව් කරන ප්‍රවණතාවයෙන් බොහොම වැඩි. මේ සංස්කෘතික කාරණේම එක පැතිකඩක් ඒක. ඉතින් මේකෙදි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේම. ඇයි මේ වගේ චරිත ඊට පස්සේ මේ සමාජ ප්‍රශ්නයක් හැටියට විච්ච මේ ඉන්සිඩන්ට් එකෙන් මේ වගේ චරිත ඉස්මතු වීම. ඊළඟ කාරණේ තමයි මේ චිත්‍රපටයේ තුලාම අපිට තියෙන එක පැත්තකින් මෙයා මේ කතාව කියන්න try කරනවා තමන්ගේ වේදනාව ට්‍රෝමා එක නැති කරගන්න. එතකොට ඒක කියාගන්නත් මෙයාට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකටත් අර ස්ත්‍රී චරිතයක් තමයි ඒක වෙලාවකදී කියන්නේ මේ ඔයාව කියන්න කොහොම හරි ඒ ඉස්කෝල හාමිනේට කියලා ඔයාගේ වේදනාව සමනය කරගන්න. හැබැයි ඒක කියන්න වෙන්නේ නැහැ. ඒක කියන්න නොවීම තමයි මේ කතාව ඉවර වෙන්නේ. හැබැයි මේ කතාව පුරාවම එක පැත්තකින් ඉස්කෝල හාමිනේ මිනේ තමන්ගේ වරදකාරී හැඟීම සමනය කරගන්න අතීතය අමතක කරන්න උත්සාහ කරනවා. එතකොට මෙම තරුණයා තමන්ගේ අතීතය අමතක කරලා අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. හැබැයි හැම වෙලාවෙම අර පරණ ඉන්සිඩන්ට් එකත් එක්ක නිතර පැටලෙන මේ සමාජ ක්‍රමයේ යම්කිසි පැතිකඩක් ස්මරණ සමාප්ති චිත්‍රපටයේ පුරාම අපිට මේ චරිත හැසිරවීම තාමත් හොඳ රංගනයක් හොඳ බිනයන් මේ මුහුණු වල මේ චරිත හැසිරීමේ ගැටීම අභ්‍යන්තර චලනයන් මේ සියල්ල තාමත් මැනවින් කැටි කොට දක්වන්නට සිනමා අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා කියන එක කියන්න පුළුවන්. සිනේසිත උපනිතට බැඳුණු සිත